සියලු දිනාටම සුබ සන්ධ්‍යාවක් වේවා. ඔගලන් දැක්කහම කවි සිතුවිලි තමයි පහළ වෙන්නේ. කෙසේ කියම්දෝ අද මේ සිරිය වනම්දෝ. සින්දු කියන්නේ නැහැ. කාලය පිළිබඳ ගැටලුවක් තියෙන හින්දා පැමිණි සිටින අම්මාවරුනි සහෝදරියනි ආදරණීය දියණියනි මේ දකුණ විහාර මහදේවිලාගෙන් පෝෂිතයි විහාර මහදේවි ගත්තොත් ජීවිතයේ අප්‍රමාණ දුක් වේදනා ගොඩක් විඳලා තමන්ගේ දරුවා ඉදිරියට ගෙනල්ලා මේ රටට නිදහස අරන් දීපු නායිකාවක් එහෙම නායිකාවක්ගේ පරපුරේ පිරිසක් එක්සරහ තමයි අදාපි ඉන්නේ විහාර මහදේවි ගැන එහෙම ඉතිහාසය ලියනකොට ඒ මහා වංශයේම ලියවෙනවා කාන්තා හිංසනයට ගෘහස්ත හිංසනයට ළමා අපයෝජනයට ලක්වෙච්ච ඉතිහාසයක් අපිට තියෙනවා අපිට ඒවට සාක්ෂි තියෙනවා සුප්පා දේවියගෙන් පටන් ගන්නෙ එතුමිය ගල්ලෙනක හිර කරලා ගෘහස්ත හිංසනය ගැන තමයි මේ නොකිය කිව්වේ ඊළඟට කුවේණිය ගත්තොත් පියයුරු තුනක් තිබ්බයි කියලා පුංචි කාලේ ගෙදරින් අයින් කරලා අම්මගෙන් අප්පච්චිගෙන් ඈඩ් කරලා තමයි හදන්නේ අන්න එතනම යව පීඩණයට ලක් කරනවා ඇය ආදරය හොයනවා ඇය රැවටෙනවා ඇය කැප වෙනවා අන්තිමට මරණය සිද්ධ වෙන්නේ තමන්ගේ ඥාතීන්ගේ ගල් මුගුරු වලින් ඒ වගේම දරුවන් ගැන කතා කරනකොට ජීවහත්ත දිසාලා මොනතරම් පීඩාවක් වින්දද මොනතරම් අපයෝජනයක්ද සිද්ධ වුනේ කියන එක මම අතීතය මතක් කරන්න ඕනි පියසෙනෙහස මවුසෙනෙහස අහිමි වෙලා නොසලකා හැරීමට ලක් වෙලා අනතුරේ හෙලිලා තියෙනවා මම මේ ඉතිහාසය කිව්වේ මේ ඉතිහාසයේ නැවත නැවත යෙදෙනවා අද කුවේනිලා සුප්පා දේවිලා තනියම අඬනවා අද ජීවහත්තලා දිසාලලා තනියම වැළපෙනවා එයායි අනන්තයි අප්‍රමාණයි කියාගන්න කෙනෙක් නැහැ මම සංඛ්‍යා ලේඛන ටිකක් කියන්නම් අද අවුරුදු 18ට අඩු වාර්තා ගත වෙලා තියෙන අපයෝජන අරගත්තොත් 2022 විතරක් ස්ත්‍රී දූෂණ අවුරුදු 18ට අඩු 1618යි ඒක 2023 1639යි බරපතල ලිංගික අපයෝජන 495යි 2022 දී 2023 වෙදී 602යි ලිංගික අතවර 2022 දී 1232යි 2023 දී 1497යි මීට අමතරව ගත්තොත් සියලු අපයෝජන එකතු කරාම 2022 දී 4549යි 2023 දී 4945යි මම මේක කිව්වේ හැම එකේම තියෙන වැඩිවීමක් මේ හැම එකේම තියෙන වැඩිවීමක් මට මතක් වෙනවා මේ දකුණට එනකොට අපි දැක්කා පොහොට්ටුවේ ආදාර කරුවෙක් වෙච්ච කෙනෙක් ගැන අපි ඒ දවස්වල කිව්වා ඒක මම දැක්කා මීළඟ මීවිත කියන රුවන් බඳු ජීව කවියගේ කවියක තියෙනවා කන්ද වැහිදි හිටි වැහිලා යන්නම මොනර බිත්තර සාරු ගැලුවා ඒකේ නන්දක ලස්සනට කියනවා සාහිත්‍ය දන්න මිනිස්සු කියනවා අඳුරනවා මේ වාක්‍යයෙන් නම පැහැදිලිව කියලා තියෙනවා අන්න ඒ සාරු ගැලුවේ කවුද කියලා මෙන්න මෙහෙම දකුණේ ආකාන්තා අපයෝජනයට දායක වෙච්ච මිනිස්සු දේශපාලනේ ඉන්නවා හැබැයි නඩුවෙන් නිදහස් වෙනවා නඩුවෙන් නිදහස් වෙනවා කාන්තාවෝ 100ක් වින්දිතයෝ වෙලා අද සුසුම් හෙලනවා හැබැයි සමගි ජනබලවේග රජයක අද අපි කියනවා මෙන්න මේ නීතියේ තියෙන
අපි සමග ජන බලවේග රජයක් ඇතුලේ කාන්තාවට ආරක්ෂාව ගෙනත් දෙන විදිහට අපි නැවත සකස් කරනවායි කියන එක මේ වෙලාවේ කියන්න ඕනි. ඔස්ට්‍රේලියාවේදී අපි දැක්ක පහුගිය කාලෙදී ක්‍රිකට් ක්‍රීඩකයෙකු සම්බන්ධව සිද්ධියක් වුණා මාස 8න් නීතිය ක්‍රියාත්මක වුණා. එයා වැරදිකරුවෙක්ද නිවැරදිකරුවෙක්ද කිව්වා. අපේ දරුවකට ඉදිරිව තියෙන නැත්තම් දරුවෙක් අපේ යෝජනාවට ලක් වෙච්ච එකට තියෙන නඩුවක් අවුරුදු 15කට වැඩි ඇදෙනවා. අපි ඒවට නිසි විසඳුම් ගෙනල්ලා මේ දරුවන් සහ කාන්තාවන් සම්බන්ධයෙන් තියෙන නඩු ඉක්මන් කරන්න අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක කරන්නත් කටයුතු කරනවායි කියන එක මම මේ වෙලාවේ බොහොම ගෞරවයෙන් කියනවා. ඒ වගේම මම අපයෝජනය ගැන කියලා පටන් ගත්තේ දරුවෙක්ව පාසලකට යවා ගන්න බැරි වෙනවා නම් අම්මෙක්ට ඒක දරුවට අපයෝජනයක්. දරුවෙකුට අද පොත් ටික මිල දී ගන්න බැරි වෙනකොට අම්මලා ලත වෙනවා. කන්න දී ගන්න බැරි වෙනකොට අම්මලා ලත වෙනවා. දරුවට කන්න දෙනවද එහෙම නැත්නම් පාසල් යවනවද කියන එක දෙමව්පියන්ගේ ප්‍රශ්නයක්. අද මේ රටේ දරුවෝ විශාල ප්‍රමාණයක් පාසල හැර යනවා. මෙන්න අපයෝජනයක්. දරුවා නොසලකා හැරීම. දරුවෙකුට නිසි පෝෂණය දී ගන්න බැරි වෙනවා නම් ඒ දරුවා මන්ද පෝෂණයට ලක් වෙනවා නම් අන්න එතන තියෙනවා දරුවා නොසලකා හැරීමක්. ඇයි දෙමව්පියන්ගෙන් මේවා වෙන්නේ? අද ජීවන වියදම ඉහළයි. ලැබෙන ආදායමට සරියන්න වඩා වියදම වැඩි. එහෙමනම් මම මේක කෙටියෙන් කිව්වොත් අද මේ දරුවෝ අපයෝජනයට ලක් කරන්නේ මේ රටේ ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවයි කියන එක මම මේ වෙලාවේ කියන්න ඕනි. මොකද දරුවොන්ට කන්න දෙන්න බැරුව මන්ද පෝෂණය හැදෙන්නේ, දරුවන්ව පාසලට යවා ගන්න බැරි වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවේ තියෙන ආර්ථික ප්‍රතිපත්තිය සහ දරු දෙමාපියන් හැටියට මේ රටේ ජනතාවට තියෙන පීඩණය හින්දායි කියන එක මම කියනවා. ඒ නිසා මේ දරුවන්ව ආරක්ෂා කරගන්න ක්‍රමවේදයක් ඕනේ. අපේ රටේ දරුවොන්ට ආරක්ෂාවකුත් නැහැ. අපේ රටේ කාන්තාවන්ට එහෙම නැත්නම් අම්මලාට ආරක්ෂාවකුත් නැහැ. අපි දන්නවා යහපාලන රජයේ කාලේ නීතියක් තිබුණා අවුරුදු 5ට අඩු අවුරුදු 5ට අඩු දරුවෝ ඉන්න අම්මලාට රට යන්න බෑ. මේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව මොකද්ද කරේ? මේ අවුරුදු 5 අඩු කරලා අවුරුදු 2කට දැන් අවුරුදු 2කට අඩු වයසේ දරුවෝ ඉන්න අම්මලාට විතරයි රට යන්න බැරි. මෙන්න දරුවන්ගේ ආරක්ෂාව නැති කරපු හැටි. අවුරුදු 0 සහ 5 කියන්නේ දරුවෙකුගේ මොළයේ වර්ධනය වෙන හොඳම කාලය. මේ ජීවිතයේ හොඳම කාලේ අම්මා ළඟ ඉන්න ඕනි. හැබැයි අම්මලා රට යන්නේ ආසාවට නෙවෙයි, එක්කෝ ආර්ථික ප්‍රශ්න එහෙම නැත්නම් ගෘහස්ථ හිංසනය. ඔයගලන් දන්නවද 2022 ජනවාරි ඉඳලා මේ අවුරුද්දේ පෙබරවාරි මාසයේ අවසාන වෙනකොට 294,572ක් ගෘහස්ථ හිංසනය පිළිබඳව පැමිණිලි තියෙනවා. එක අවුරුද්දකට 136,000ක් විතර පැමිණිලි එනවා. ඇයි මේ? මේ තියෙන්නේ ආර්ථිකය නිසා ඇතිවෙන පීඩාව අන්තිමට යන්නේ කාගේ උඩින්ද? ගෙදර කාන්තාව උඩින්. ඒ නිසා ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමනි, මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා අපේ රජයක් ඇතුළතදී ළමා හා කාන්තා කාර්යාංශය පොලිස් බලතල ඇති වෙනම ඒකකයක් විදිහට ස්ථාපිත කරන්නයි කියන එක මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මොකද එහෙම නැති වුණොත් මේ රටේ කාන්තාව විඳින මේ ගෘහස්ත හිංසලෙන් අපිට ගලව ගන්න බැහැ. ඒ වගේම ආරක්ෂිත නිවාස ඇති කිරීමත් අනිවාර්යෙන් කළ යුතුයි. එහෙම නැත්නම් ගුටි කාලා ආපහු පොලිසිය පැමිණිලා දාලා යන්න වෙන්නේ ගුටි කාපු මිනිහා ගාවට. එහෙම ගිහිල්ලා මැරිච්ච අය ඉන්නවා මේ වෙනකොට 2022 ඉඳලා 87 දෙනෙක්. මේ 87 දෙනා කියන්නේ දරුවොන්ට ඕනි අම්මලා. මේ 87 දෙනා කියන්නේ මේ රටේ ආර්ථිකයට දායක වෙන්න හිටපු 87 දෙනෙක්. එහෙමනම් මේවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඉතින් මෙච්චර වැඩ තියෙද්දි සමහරක් කියනවා ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනි කියලා. තව සමහරක් කියනවා ආණ්ඩුව කියනවා අවුරුදු
විසිදකේ තරුණයාගෙන් අපයෝජනයට ලක් වෙන ගෑනු ළමයාගේ වයස අවුරුදු 14 වුණත් කමක් නැහැ කියලා. මෙන්න මේවා තමයි මේ අපයෝජනය සාධාරණීකරණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ මේ නඩේ ආණ්ඩුවත් ගේන යෝජනා. මේවා ඇතුලේ කොතනද කාන්තාවට විසඳුම් තියෙන්නේ කියලා මං අහනවා. අපිට ඕනේ අපේ ප්‍රශ්න වලට විසඳුම්. ආර්ථව දරිද්‍රතාවයට අපිට විසඳුමක් ඕනි. සජිත් ප්‍රේමදාස මහත්මයා ඒ වෙලාවේදී කතා කරනකොට එතුමාට කිව්වා පෑඩ්මෑන් කියලා. හිනා වෙන්න ගත්තා. ඔච්චං කරා සමච්චලයට ගත්තා. හැබැයි දැන් ආණ්ඩුවත් පිළිගන්නවා මේ සනීප ආරක්ෂක තුවායක් ගන්න නැති හින්දා ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ. 150කට සනීප ආරක්ෂක තුවායක් ගන්න විදිහක් නැහැ කියලා මේ වෙනකොට ආණ්ඩුවත් පිළිගන්නවා. ඊළඟට ඒ දවස්වල කියනකොට කිව්වා අපිට ජාතික ආරක්ෂාව ඕනේ. අපිට මේ සනීප ආරක්ෂාව වැඩක් නැහැ කිව්වා. කෝයේ සුදු නෝනලා. අද අපේ ළමයින්ගෙන් 150ක් ඉස්කෝලේ යන්නේ නැහැ. සනීප ආරක්ෂක තුවායක් ගන්න නැතුව. මාසයකට දවස් ගාණක් ඉස්කෝලේ යන්නේ නැහැ. කෝයේ සුදු නෝනලා ලංකාවේ ඉන්නවද? මෙන්න මේකයි තත්ත්වේ. එනිසා මම කියනවා රටක ආර්ථිකය වැටුනහම වඩුපුරම පීඩාවට පත් වෙන්නේ කාන්තාවන්. මං අහනවා ගෑස් වැඩි වුණාම දැනුනේ කාටද? කාන්තාවට. ඒ වගේම ඉස්කෝලේ ප්‍රශ්නේ වැඩිපුරම වැටුනේ කාටද? අම්මලාට. ඒ වගේම කුස්සියේ ප්‍රශ්නය කාටද වැඩිපුරම දැනුනේ කියන එක මම ඔයගලංගෙන් අහන්න කැමතියි. කොහොම හරි ඉන්න හිටින්න රටක් හොයන්න ගිහිල්ලා මේ රටේ 150කට ආසන්න කාන්තාවන්ට සනීප ආරක්ෂක තුවායක්වත් නැතුව ගියා. මේක තමයි ඉන්න හිටින්න රටක් හොයන්න ගිහිල්ලා අපිට වෙච්ච දේ. සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වා ශුද්‍ර මූල්‍ය ණය සහ පරාටේ නීතිය ඇතුලේ මේ රටේ කම්හල් වැහෙනවා. ඒ වගේම සොයන් රැකියා ටික නැති වෙලා යනවා කියලා. එතකොට අපි දන්නවා සොයන් රැකියාවල වැඩිපුර යෙදෙන්නේ මේ රටේ කාන්තාවෝ. ඒක තුල ආර්ථිකයේ වැඩි කඩා වැටුනේ කාන්තාවන්ගේ. එනිසා අද එතුමා කිව්වේ ආණ්ඩුව පිළි අරගෙන තියෙනවා. හැබැයි කොන්ද නැහැ කෙලින් කියන්න පරාටේ නීතිය අවසන් කියන්න. ඒකයි ඒ අයට ඕන හැටියට කියනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්වා රට පේරගන්න හාල් පොල් ලූණු කන්න කතිරේ ගැව්වම මරණ බය දැනේවි, මෝර බිය දැනේවි, කන්න නැති වේවි, ඉන්න නැති වේවි, අරගල ඒවි අවුරුදු දෙකකින් ගෝඨාභය යයි කියලා. ඒ කිව්ව එකත් ඒ විදිහටම වුණා. එනිසා මං කියන්නේ අපිට දුර දකින්න නායකයෙක් ඕනි. ඒ වෙන කවුරුත් නෙවෙයි මේ ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමයි කියන එක මම මේ වෙලාවේ කියන්න ඕනේ. තව එක දෙයක් කියන්න ඕනේ කාලේ මන්දි වුණත්. දැන් ගෝඨාභය දෙක නාටකය ඇවිත් තියෙනවා. ඒ තමයි අනුර කුමාර දිසානායක. මම එක දෙයක් කියන්නම්. එදා ගෝඨාභය රාජපක්ෂ හිටගෙන කියපු දේවල් අද අනුර කුමාර දිසානායක දුව දුව කියනවා. පාර්ලිමේන්තුව ඇතුලේ කියනවා, කාන්තාව වට කරගෙන කියනවා, රට රටවල් වල ගිහින් කියනවා. මොකද්ද කියන්නේ? ගෝඨාභය රට විනාශ කරේ, රටේ ආර්ථිකය ලෝක ආර්ථිකයෙන් වෙන් කරලා දේශීය මොඩලයක් ගේනවා කියලා. අද අනුර කුමාර දිසානායකත් ඒකම කියනවා. අපිට ඉන්නවා ආර්ථික විශේෂඥයෝ හරි ඉරාන් හර්ෂ ඒ වගේම කබීර් හෂීම්. මෙන්න මේ තුන්දෙනා අපේ ආර්ථික විශේෂඥයෝ. ඒගොල්ලෝ අහනවා ඔයගොල්ලන්ගේ ප්‍රතිපත්ති මොකද්ද කියලා. අනුර කුමාර දිසානායකට උත්තර නැහැ. එනිසා මම කියනවා ආයතනයක් මේ කාන්තාවෝ එක මිනිට රැවටුනොත් කන්න වෙන්නේ පරණ පරිප්පුවම තමයි කියන එක මම මේ වෙලාවේ කියන්න ඕනේ. එනිසා මේ දකුණට ඇවිල්ලා ජනතා විමුක්ති පෙරමුණට කියන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. කාන්තාවෝ රජ කරන්න කියලා කරන්දෙණියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය කුඩා දැරියක් හිටියා. පඩිපෙළේ බෙල්ලෙන් ඇදගෙන ගිහිල්ලා පාරේ තියලා ඝාතනය කරපු ජනතා විමුක්ති පෙරමුණ කාන්තාවෝන් සහ ඒ අයගේ බලය සම්බන්ධයෙන් කතා කරන්නේ රෙදි ඇදගෙන කියලා. එනිසා අපි කරන්න ඕනේ පරණ ප්‍රශ්න වලට පරණ පිළිතුරු හොයන එක නෙවෙයි, අලුත් පිළිතුරු ගේන්න ඕනේ. ඒ සඳහා අපිට දුරදකින නායකයෙක් අවශ්‍යයි. ඒ තමයි සජිත් ප්‍රේමදාස කියන එක මං කියනවා. එනිසා ජනගහණයෙන් 152ක් වෙච්ච
ශ්‍රී ලාංකික කාන්තාව එක මිටට ගන්න ඕනේ ගණිකා වෘත්තිය නීතිගත කරන්නවත් දරලිපට යන්නවත් ලිංගිකට එක ලිංගිකව එකතු වෙන වයස තීරණය කරලා දෙන්නවත් නෙවෙයි කියලාත් ඒ වගේම ආත්ම ගරුත්වය රැකගෙන මේ රටේ ආර්ථිකයක දායක වෙන්න පුළුවන් කුටුම්බයට මෙහෙයක් ඉටු කරන්න පුළුවන් කාන්තාවක් නිර්මාණය කිරීම තමයි සමගි ජල බලවේගයේ මේ සමගි ජන බලවේගයේ ඒකායන ප්‍රාර්ථනාව කියන එක කියමින් අවසාන වශයෙන් මම එක දෙයක් ඕගොල්ලන්ට කියනවා අපි එකහනින් කියමු අපි දිනනවා අපි දිනනවා එච්චරයි ඒ දිනුම කියන්නේ මේ රටේ කාන්තාවන්ගේ දිනුම ඒ දිනුම කියන්නේ මේ රටේ දරුවන්ගේ දිනුම ඒ දිනුම කියන්නේ මේ රටේ දිනුමයි කියන එක ප්‍රකාශ කරමින් සජිත් ප්‍රේමදාස මැතිතුමාට සජිත් ප්‍රේමදාස මැතිතුමාට මේ දකුණේ කාන්තාවන්ට සමගි ජන බලවේගයට ජය වේවා